අද නැත්තෙෆෙම් ධර්ම දක්ෂිණාවේ දේශකාණන් වහන්සේ පූජිපාද මාතර මයිමද ස්වාමින් වහන්සේ පෞතරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදුු සමන්තහ චක්හවාලිසු රාගච්චන්තුදීවතා සද්ධම්මන් නිරාජස්ස සුනන්තු සග්ග මොක්දන් දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු අරහතු සබ්ධම්මිසුුව ප්ටිහතඥානෙ චාරස්සෙ දසබල දරස්ස චතු වීසාරච්ච විසාරදස්සෙ. සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මිසුුව පටිහතඥානචාරස්සෙ, දස බල දරස්ස චතු වී සාරචජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අරහතු. සබ්බ දම්මි සුුවප පටිහත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරච්චෙ විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස. උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිතිධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යදුෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලෙබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු ශාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධරමයම අවබෝධ කරගනිත්වා සාධූ, 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 සද්ධර්මශ්‍රාවක කාරණික ගුණගරුක පිින්වත්න්නේ. අද දවසේදී අපේ පිින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තුවන්නේ. භාග්‍යෙවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්මදක්ෂිණාවේ ධර්මානුශාසනාවේ දායකත්වේගෙන කටයුටු කරනු ලබන්නේ ගනේමුල්ල නැදුනේ පදිංචි ප්‍රදීපා වීරරත්න ඒ භාරයාාව දියනියන් දෙදනා ඇතුළු පිින්වන්ත පිරිස අපේ පිංවතුන්ට ධර්මානුශාසනාව අවසානයේ පිින් අනුමෝදන් කිරීමි අර්මුණි අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව පවත්වන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ මේ දවස්සලපි සාකච්ඡා කරගෙන යනවා බොහොම වටින සූත්‍රයක් මජ්ජිමනිකායි දම්ම චේතිය සූත්‍රය කොසොල්මහා රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට යනවා තමන්ගේ සේනාධිපති අත්තරදීමක් නිසා මරලා ඒකින් හිත බොහෝ කනස්සල්ලකට පත්වෙලායින මේ රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට යනවා භාගතුන් වහන්සේත් එක කතා කරලා හිත ටිකක් හදාගන්න රජතුමාහා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිඳගත්තම ඒ ගෞරව කරපු ආකාරයේ දිහා බල භාගතුන් වහන්සේ රජුගෙන් ප්‍රශ්නයක් අහනවා රජුගරු කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මියන් සම්බානය කරගෙන ඒ ශ්‍රීපාදයන් සිමිමිින් භාගතුන් වහන්සේට වන්දනා කරන්නේ ඒ වෙලාවිදිී භාගතුන් වහන්සේයහන්නේකිං පනතං මහාරාජ අත්තවසං සම්පස්සමානෝ ඉමස්මින් ශරීරයේ ඒවරූපං පරමනිපච්චා කාරං කරෝසේ චිත්තු පහරං උපදහංසේති මහරජ මොන කාරණාව දැකලද මාගේමී ශරීරයට මේතරම් පරමගෞරුයක් දක්වන්නේ බුදුරජාණන් වහන්සේට රජතුමා උන්වහන්සේට ගරු කරන හේතු උන්වහන්සේට කියනවා. ස්වාමිනිිමං උබහන්සකින් බොහෝ කාලයක් බනයහොවා. මට ධර්මීන් ලැබිච්ච විශේෂ ඥානයක් තියෙනවා. බනාහලා ධරමය අනුව හිතලා නුවනින් ලබාගත්තුදය. බනාහලා ධර්මය අනුව හිතල නුවනින් ලබාගතු දෙයක් තියෙනවා මං අන්න ඒදී දැකලයි ස්වාමීණය ඔබහන්සට මේ තරම් පරමගෞරයක් දක්වන්නේ. මට හිතර මේ කාරණාවත් ගොඩාක් වටිනවා අ ධර්මය තුළින් භාගතුන් වහන්සේ දකිනව කියනෙ එක ගොඩක්දිනෙ කදකාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ උන්වහන්සේව දකින නැතු ධර්මය දකිනේ තොට උන්හන්සේව දකින පුළුවන් වී ඇතටම මින්න මේ සූත්‍රය එකට හොඳ උදාහරණය. අරවක් කලි හාමුදුරන්ට භාගතු වහසේ කියීනවනේ තරමිය දකින්න එතකොට තමන් වහන්සේ පිෙනෙනවා කියලා. මඟද මේ දේශනාවට අමතරව කාරණාවක් මතක් කලේ මේ දේශනාව කරගෙනයනකොට මටේ කාරණ වැටහුුණ. මොක දැන් අදකාලෙ ගොඩා දෙනෙක් කතරේ මින්න මේ කොටස පිළිබඳවතියනෙ වැරදි අදහසා. වක්කලි හාමුදුරුවන්ට භාගතුන් වහන්සේ කියනවා? ධර්මය දකිනෙ තකොට මාව දක්කින පුළුවන් වේ එතුර ඕක ගොඩාක්දිනෙක් වැරදියට වටහා ගෙනතියන මේ බුදුරජාන් වහන්සේ මේ බුදු හාමුදුර වන්ඳන්න කිවෙන උන්වහන්සේට පොදු පූජාපවත්ත පවතින්න කෙලකිවවෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරමි ධර්මයා අනුව යන්න කියන එක විතරයි කියලා ඇත්තට මේ ඒ කාරණාව නෙවී යතන කියන්නේ එක කොටසක් තමයි ගොඩක්දන මේ වැරදියට තේරුම් අරන්තියන්නේ මහ තේරුම් කරගන්න උදහරය කියන්න. සමහර කෙනෙක්කුට ගියයක් කදාගන්න ඕන වෙලාවෙේ ඒ තමන් කැමතිවිදිට ඒ ගෘහය නිර්මාණය කරගන්න නිර්මාණකරුවෙක් කොෙනවා. එරට නිර්මාණකරු ආවම තමන්ගේ හිතේ තියෙන විදිටම මේගෙදර නිර්මාණය කරයි කියලා ඔහු පිළිබඳ ව අපී කලින් කොහොමද විශවාසයක් ගොඩනගා ගන්න. එහෙම විශ්වාසයක් ගොඩනගාගන්න ඔහු දිහා බලවත් ඔහු කියන කතාටික හලවත් නෙවෙේ ඔහු කරපු වැඩ ටිකක් බලලා, කලින්කරපු වැඩ ටිකක් බලලා අපි යම් අදහසකටෙනවා මේකෙන කොයිතරම් දක්ෂද කොයිතරම් නිර්මාණශීලිද මගේ වැඩේට මේකෙන කොයිතරම් ගැලපෙනවද. ොට ඔහු කරපු ඔහුව දැක්කේ එ නිර්මාණ ශිල්පියාව අපි දැක්කේ, ඔහු කරපු වැඩවලි ආං ඒවාගේ තමයි පංවතුනි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ මෙ අති ගහාම්බීර දේශනාව අධ්‍යිනය කරනකොට අපට භාග්‍යවතුන් වහන්සේ කෞද කියනෙ එක හරිියයට අවබෝධ වෙනවා. බුදුහාමුදුර වක්කලි හාමුදුරන්ටිකි වේක ොඳද භාග්‍යතුන් වහන්සේ දිහා භාගතුන් වහන්සේගේ රූපියය දිහායි වක්කලි හාමුදුර බලංගිටේ රූපිය දිහා බැලෝ පමණින් බුදුගුණ වඩල නැත්තං ඒකෙනට භාගතුන් වහසේ වැටහෙන්නේ. කද භාග්‍යවතුන් වහන්සේගේ රූපිය පිහතුනි අත්තිශෙයිම්ම වරණවා. මේ ලෝකයේ මිනිස්සු කාරණාවල් හතරකින් පැහැදීමති කරගන්නවා. රූපප පමානෝ, රූප්පසාදුු, ගෝසප පමානෝ ගෝසප පසාදෝ, ලෝකප් පමානෝ ලෝකප්පසාදෝ දම්ම පමානෝ දම්මප පසාදු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකී, මෙන්න මේ ක්‍රම හතරට තමයි එකනිකාකිරේ පැහැදීමඇති කරගන්නේ රූපිය දිහා දැකර සමහරයි පහදිනවා මිහිරි හඩාහල සමහරකිනෙ පහදිනවා රූක්ෂ බවට සමහර කෙනෙ පහදිනවා හැබැයිව පැහැදීම් තුනම භාග්‍යතුන් වහන්සේ උසස් කරලනෑ භාග්‍යතුන් වන්සේ උසස් කළ තියෙන්නේ ධම්මත් පමානෝ ධම්මත්පසාදෝ ධර්මය තුළින් පහදින පැහැදීමයි භාග්‍යතුන් වහන්සේ උසස් කළ අමතර කොටසක් මෙතන්ට එකතු කළේ මිනිමේ කොසොල් මහා රජතුමා බුදුරජාණන් වහන්සේව දැක්කේ අනර් යෝදම්මම් පස්සති සෝමන් පස්සති ක්‍රමයට. යමෙක් ධර්මය දකිනවද හෙතෙම මාව දකිනව කියන ක්‍රමයට තමයිමිනි මේ කොසුල් රජතුම භාගතුන් වහන්සව දැක යෙන්නේ. බනාහලා එක අවබෝධ කරගෙන තැන් භාගතුන් වහන්සේ කෙරේ පැහැදිලලා ඇතින. එතකොට ඒ පැහැදීම කවදාවත් නැතිවෙන්නති පැහැදීම. ගොදේක මනාව බෝධයෙන් ඇතිකරගන්න පැහැදීමක් නිසා. දැන් රජතුමා බුදුරජාණන් වහන්සේකිරෙහිමිහෙම ගෞරවදක්වන්න පැහැදිීත්‍ය හේතු කියනවා එක ගර් කරුණු ගණනාවක ප්‍රසාකච්ඡා කලා ත අද ඊළඟ කාරණාව තියෙන්නේ රයිතුමා භාගතුන් වහන්සට කියනවා ස්වාමීනි, ස්වාමිනිින් මම මුදුන අභිෂේක කරපු රජේ මට මහරජ කියල තම යාමන්තරණය කරන්නේ. ස්මීනි මට, කෙනෙක්පු මරන්න පුළුවන් කැමති කෙනෙක්ව මීරටම් මට එළවලදාන්න පුළුවන්. කැමතිෙ කැමැති කෙනෙකුගේ ධනයක් මට මා සන්තක කරගන්න පුළුවන්. නමුත් ස්වාමීනී එච්චර බලයක් තියෙන මට අධිකරණ ශාලාවට ගිහිල්ලා ඒ අධිකරණ ශාලාවී මම කතා කර කර ඉන්නකොට අනිත් අයි ඇවිලි අතින කතා කරනවලු. මම කතා කරලා නවතිනකම් බලාගෙනඉන්නේ. සමහර වෙලාවට මගේ කතාව කියන්නේ ඉඩකුත්න්නේ මමස් අධිකරණ ශාලාවට ගිහිල්ලා ඉඳ ගත්තම්ම මම කියනවා මම කතා කරල ඉවරමෙනකං කවුරුවත් කතා කරන්න එපා කියලා ස්වාමීණී කැමති කෙනෙක් මරන්න පුළුවන් කැමති කෙනෙක් පිටුහල් කරන්න පුළුවන් කැමති කෙනෙකුට දඩුවන් දෙන්න පුළුවන් අභිෂයක ලබපු රජෙක්විච්ච මම ඒ කියන කතාව ඔවුන් එහුකන් දෙන්නතුව ඒ අතරමදිින් ඇවිල්ල කතා කරනවා නමුත් ස්වාමීණී මං ඔබවහන්සේගේ ශාසනෙහි දැකපු අත්ති විශේෂ ලක්ෂණයක් තමයි ස්වාමීණී ඔබ වහන්සේ නොයෙක් නොයෙක් ශ්‍රාවකයන්ට දහම් දේශනා කරනවා එහෙම දහම් දේශනා කරනකොට ඒ දහම් ශ්‍රවනය කරද්දී කිසිම කෙනෙක්ින් කිවිසුමක් යව හඩක් වත් බවහන්සේඉන්න තැන සද්ධ කරන්නේ කිමිසුම් හඬකින්වත් ශබ්දයක් කරන්නේනේ දවසක් ශවාමිනිිමම් දැකපදයක් තියෙනවා ඔබ වහන්සේ ධර්මදේශනා කරන තැනක එක්තරා භික්ෂුන් වහන්සේල පිරිසක් බනාහගෙන් ඉන්නකොට එක ස්වාමීන් වහන්සේ නමකට කිවිසුමක් යන්නේ එනවා ළඟ ඉන්න හාමුදුරුව ධනහිසෙන් ඇනලා ඇඟිල්ල කටට තියල පෙන්නනවා ඇවැත්නි ශබ්ද කරන්න එපා කියලා මේ තරම් නිහඩව ඔබ වහන්සේ වැඩේන තැනඉන්නේ මට හරි පුදු මයින් ස්වාමිනී රජෙක්විච්ච මටවත් මේ වගේ පිරිසක් කික්මුවන්න ලැබිලනේ මට මිකාශශරමත් අත්්බෝත කාරණාව මේ තරම් පිරිසක් ස්වවිනීත කරන්න පුළුවන්ද ස්වාමිනී අ්‍ය ශාසනයක මම කවදාවත් එහෙම දෙයක් දකරනේ මේ කාරණාව පින්වතුනී ඉතාම විශේෂ කාරණාව හොම වටින කාරණාව. එකට හේතුව තමයි බලනම මේ ශාසනය පින්වතුන ඒකාලෙහි කොයිතරම් උත්සස් සිදියටද පැවිදිල තිබුණි. භාග්‍යතුන් වහන්සගේ සාසනී තියෙන බොම විශේෂම ලක්ෂණයක් තමයි මෙන් නිහඬ බව කියනක. අවශ්‍ය කාරණාව පමණක් කතා කරනවා. කතා නොකරීන්න කියලා කියල නෑ, අවශ්‍යදය කතා කරඩඕන්. හැබ අවශ ප්‍රමාණ්ටි විතරයි හැම වෙලාවකම නිහඬව තමයි මේ ශාසනි පැවිතිලා තියෙන්නේ. නි්ශබ්දතාවට අත්තිශෙයිම ගරු කරපු කෙනෙක් තමයි ඔබත්ම මත් සරණ ගියප භාග්‍යතුන්හන්සේ. ඒකට අන්න තීර්ථකයපවා ගරු කරල තියෙනවා බයිවෙලා තියෙනවා සමහර දවසලට බුදුරජාණන් වහන්සේ තීර්ථ කාරාමෝල්ට වඩිනකොට ඒ තීර්ථකයංව දැනුවත් කරනවන්න්‍යන්ට ඕනු ශ්‍රමණ බවත් ගෞතුමෙන්න් වහන්සේ වඩිනවා මහණෙලි නිහඬවෙන් ඇත්ති නිහඩවෙන්න. ශ්‍රමණ බවත් ගෞතමියෝ නිහඬ බවට ගරු කරනකිරි. තර බරණමින් නිශ්ශබ්ඩ තාවය කොයි තර මුසස්කොට සල කල තියවාද මේ සාාසනි මේ කාරණාව කියන්නේ විශේෂමි හේතුව තමයි අදකාලි මෙ ගිහි පැවිදි ඔබාපි හැම දෙනා තුළම මේක බොහෝසයන් මේ ශාසනය නැති වෙලා තියෙනවා බලනුක භාගතුන් වහන්සේ වැඩඉන්න තැන අපි කොච්චර කතා කරනවද අපි කොයි තරම් කෑ ගහනවද මෙ දේශනා භිකාශයෙන් දවස පොහය දවස පොහොය දවසකට බලන්ඩ කොයි තරම් හඬවල් ලහිෙනවද තු බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැනක අපි එහෙම කතා කරන එක සුදු සුද එහෙම ශබ්දකර එක සුදු සුද නිතර දකින දෙයක් රුවන් වැලි මහා සෑයි භාග්‍යවතුන් වහන්සේ ජීව මානව වැඩයිද තැනක්නි මොහොතකට ගිහිල්ල බලාගෙන ඉන්න කොයි තරම් කතා ගොඩක් ඒ පරිසරේතුරින් අපට ඇහෙනවද. අප පිහතුන් හිතනවද ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ වැඩ හිටියනම් අපට මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටිය නම් ට ලබෙන ප්‍රතිචාරය ඔයිට වඩා හාත් පසිම වෙනස්. මංගේ උදාහරණයක් කියන්න මේට උදාහරණ ගඩනාවක් තියනො ධර්මී එක උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේර දවසක් අපි පිුතුර මතකඇති රත්තරම්පාට මාලුවේ කතට ගන්නවා. එක යසෝජ කෙල වැද්දික් යසෝජ කියලා මසුම්මරන්නේ මාලු දැලකට රම්පාට මාලුවෙක් කහුවෙච්ච වෙලව රජට ගහිලදීලා රජතුමා ඒ මාළුවව බුදුරජන් වහන්සේ ඟට ගිහිදු නම භාගතු වහසේ මාලුවතයක අතා කරනවා මාළුව කලින් ජීවිතේ කාශව භාගතු වහන්සගේ සාසනි කපිල නමී පැවිදිලාහිට භික්ෂුවක් ධර්මය වරද්ධවල කියලා ඒ කරම විපාකයේ නිසා අවිීචයගිහිල් ඉපදිලා නැවතත්මත් බුද්ධ සාසනිි මාළුවෙක් වෙලා ර්ම රදලක වක් නීම ගඩක් කරදල නෙවීම එක්කමක දහම් පද හතරක් වෙනස් කල්ලා. ඉතිං ඒකරපු වරදට උහසසි හවී චිටිකියා ගිහිල නැවතත් අපේ බාගිත වහන්සේ සාාසන මාළුවෙක් කියෙලා ගොටාව රත්තරම්පාට මාල්ුවේ ොද හොඳුවට සිල් රැකල තියෙනවා එනිසා තමයි මාළුවගේ ශරීදය රත්තරම්පාට. බුදුජන් වහන්සේ මේ මාළුවත්තේ කතාක ලාන්තිමට හනෝ කපිල් දෙදෙන් කොහට දන්නේ වාමීනය අවීචේයට කියනවා කවැට දැන්නම අවීචර කියනවා ඔන්නඒ කාරණාව දැක්කාර යසෝජ කියන වැද්දක් මේ යසෝජ කියන මසුම් මරන්න එක දැක්කම ොහොට්ලොකු බයක් ඇතිවුණ ඒ කාරණාව නිසා පිතුර ඔහු ඇතුළු පන්සීයක් පිරිස භාග්‍යතුන් වහන්සේ ශසනය මහන වුණ මහනවෙලා ප්‍රථම වතාවට බුදුරජාණන් වහන්සේ දකින්න පන්සලටවා පැවිදි වෙලා සාමාන්‍යින් පිංහතුනොය මසුම් මරණ ඒ පිරිස්සතර තියෙනක විශේෂ ලක්ෂණයක් තියෙනවා එතමේ ඔවුන්ගේ මේ හඬ උච්චස්වරයක් තියෙන්නේ. සාමාන්‍ය කතා කරත් බොහොම වේගවත් හනක් තියෙන්නේ උත් හඬක් තියෙන්නේ ය මුහුදු රැලත්ක්ක හැප්පිලා ඒ මුහුදු අභිරස ජීවත්වෙනකොටේ හඬට වඩාවේගෙන් කතා කරලේ පුරුද්ධ නිසා තමයි හිමවෙෙන්නික සාමාන්‍ය ලක්ෂණය දැමි යසෝජ තෙරුන් වහන්සේ ප්‍රධානමේ පන්සීයක් පිරිස ඒ කුලෙන් පැවිදිවිච්චයින. එතකොටර ගිහිකාලෙයුම් කතා කරපු ක්‍රමයටම තමයි දැමි අලුත පැවිදිල කතා කරන්නේ. තුර හිම කතා කරනකොට විශාල ශබද්‍යයක් දැන් පන්සල ඇති ලෙහින්නේ. භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඒවෙලාව අහන්නේ ආනන්දමේ දරමාලු කාරයෝ වගේ ික් වෙවල කතා කරන්නේ කියලා. එකට තමන් කරපු වෘතියම තමයි භාගතුනන්සේ කතා කරී තමන්ගේ වෘතියම චෝදනා කරනකොට සමහරගෙනකොට කේන්තියෙනමන භාගතුනාස යහනවා කෞදෙහෙම කෑගහන්නේ භාගතුනාන්සේට අන දහමුදුරු කාරණාව කිව්වම භාගතුනාන්සේ වෙලාවෙ කියන්නේ දැන් වහාම ඒ පිරිසට පන්සලින් පිටිවෙලලා යන්ඩකිව්වා භාගතුනාහසේ දකින කැමති දැකිවා තේ මොහොතම භාගතුනාහන්සි පිටත් කර ැබේති මේ කාරණාව බොහොම වටින කරුණු තැන් ගනාවක් තියෙනවා ඒව මග හැරල යන්නත් හිතෙනවා කාලේ නැති නිසා නමුත් කරුණක් දෙකක් මතක් කරන්න එක බොහොම වටින කරුණු නිසා දැන් බුදුරජාණන් වහන්සගේ ශාසනී පැවිදි වෙලා බුදුරජාණන් වහන්සගේ ශාසනේ ටැවිල්ලා ඒ බාග උතුරන් වහන්සේම පළමිනි වතාවට දකින්නාවම අරවගේ වරදක් නිසා භාගතු වනන් දැ පසෙලි ලි ැලයන්න කිව මාන්‍ය කෙකුට කොච්චර කේන්තියන කොුවන්ද. නමුත් අපේ පින්හතුන් දන්නවද. අර පන්සේනම මොමකක්ද කළේ කියලා භාග්‍යෝවතුන් වහන්සේල්ලඟ ටැවිල්ල භාග්‍යවතුරන් වහන්සේ වන්දනා කරලා ඒ ආපුවෙලාවේ තමන්ගේ පාවලෙන් අපවිත්‍ර වෙච්ච ඒ විහාරය අතුගාල වාඩිවෙලා හිටපු සියල්ල පිළිවලට තැබියුතු තැන්වල තබලා අර පන්සේනම පසුපසිම් පසුපසට පසුපසින් පසුපසට සිතුවිලි මාත්‍රයකින්මත් භාගතුනාන්සේ කිරා පහදි නැතුව එතිනින් පිටත් වෙලා වග්ග මුදා නදීතීරයට වැඩම කළා. තුන් මාසයක් එතන වැඩඉන්නවා. යසෝජ තෙරුන් වහන්සේ පන්සිේද දෙනාට කියනමකක් දන්නවද. භාග්‍යවතුන් වහන්සේ අපි වේ ලෙවවේ කරුණාවේ. අපි වේ ලෙවෙ කරුණාවේ. එනම් අපි, මෙත්තන ඉඳල්ලම ඒකට වීර වඩන්න ඕන කියලා, අර පන්සයේ දිනාම ඉතනේ දෙගෙන වීරි වැඩවා. පිරිවඩල රහත් වනා. භාගතුනහසි විහාරඉඳල්ල දකිනවා, වක්ගමුූදා නදීතීර දිසාවිං, විශාලාලෝකැ පැත්තිරුුණා, භාගතුදාන්සේ ආනන්දහාමුදුර යවලා අර පන්සේ දෙනන් නැවත වඩම්මනවා. මෙිකාරි ලස්සන කතාව ම වෙනම දවසකමි කාරණාව අපි විමුතුර වෙනම කොට සැකට දේශනා කරන්න. අද මේක විස්තර කරණගව ත අපට කාලයෙන් මධදිවිනො මේ ධර්ම කාරනාටික විස්තර කරගන්න. තරීම් රසවත් කාරණාව. එක රසවත් බව තියෙන්නේ බලන්න ඒ භික්ෂුන් වහන්සල පිරිසට බුදුරජාණන් වහසේ කිරහිතිබිච්චි අසමාන්තික ශ්‍රද්ධාව කොයි තරම් ශ්‍රේෂ්ඨද. සිතුවිල්ලකින්වත් වර දක්කිතු වෙනේ අප හැදුනේනේ. බලන්න භාගතුන් වහන්සේව අඳුර ගන්නව කියනෙ කොච්චරමාරුද්‍යද පින්වත්ද. ද මහර කියන්නගේදැන්. බලන්න බුදුරජාණන් වහන්සේ... කෑගහන පිරිසකට දීපුත් දඩුවම. ඇැ ඊයිට වඩා තවත් බරපතලම කරුණක් තියෙනවා එත මජ්ජිමනික දැ මේ කියපු කාරණාව තියනේ කුද්දක පාට පොතේ උදානපාලිය ය සෝජ සූත්‍රයේ තු තවත් කොට සත්ති න මජ්‍යමනිිකායේ චාතුම සූත්‍රරයේ කියලා. මේ චාතම සූත්‍රී බොහොම විශේෂ ැ යෙනවා ඒත් ඔය වගේම භික්‍ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ල පන්සලේ හයිියෙන් කෑ ගහනවා. ඉතිගේ කෑගහනකොට මේ බුදුරජාන් වහන්ේ අර ඉදිරම ිලවනවා. තින් ශාක්‍යෝ දක්කිනවා ආප භික්ෂුන් වහන්සේ අයිමත් වඩිනවා ගිහිල් ලහනව කාරණාවතකොට හේතුව කිව්වම ශාක්‍යෝ ඇවිල බුදුරජන් වහන්සගේ සමාවිල්ලනවා ඒත් සමාව දුන්නේ නෑ. ඉරවස සහම්පති මහාබ්‍රක්්ම රාජයා ඇවිිල සමාපිල්ලෙනවා මෙතර පින්තුල බොහො විශේෂ කරුණක් තියෙනවා අප පෙන්වතු දන්නවද බුදුරජාණන් වහන්සේදා මේ පිරිසකෑග හපෙලා වෙලියට දෙමි කාවද කියලා. ඒ කෑගහව විචුන් වහන්සලා පිරිසයි සාරිපුත්ත මහරහතන්හසේ මුගලන් මහරහතන් වහසේ අග්‍රෂාවකෙන් වහසල දෙන ගින්දල ොක්ො මිලිටේවලබ දුරජන් වහන්ස පන්සලින්. එ හේතුව තමයි අර පිරිසට කෑගහන්් එපාකිව එපාකිවෙනැහැකිලා අග්‍රෂාවකෙන් වහන්සල දෙනම අගෂාවකෙන් වහන්සල දෙනම අර පිරිසට කෑගහන්න එපාකිව නැහැ කියලා තමයි උන්වහන්සල දෙ මිලිට දැම. ති වෙලාවේ සහපති මහා බ්්‍රක් රජඇල්ලා දුරජාණන් වහන්සේට කියනවා මේ ස්වාමීනී මෙ නවක භික්‍ෂුන් වහන්සේලා ඔබහන්සේ ඇසුරුන් නොලැබුණොත් මේ සාසන පිහිතන්න බෙරිවෙන්න පුළුවන් හින්සානුකම්පා කරන්න කියලා ඊට පස තමයි භාගිත්තු වන්සවෙන්නන කියන්නේ ජාව එෙන් පස භාගුතු වහන්සේ සාරිපුත්තා හමුදුරගගේ අහනවා සාරිපුත්ත මම යන්නෙ කළෙ කිව්වෙන්න් පස මොකද හිතන කියලා එවෙලාවෙේ සාරිපපුත්තා හමුදුර කියනවා භාග්‍යොතුන් වහන්සේ විවේකින් ඉන්න කැමැතියි එන අපිත් විවේක සුවෙන් ඉන්න කැමති. ඉන්නම කියල තමයි මට හිතුනි කියල. කැනෙ බුදුරජාන් වහන්සේ විවේකින් ඉන්න කැමැති වෙලා එනිසා පිටත් විවේකින් ඉන්න වගේන අදහස තම මටාව කියලා සාරිපුද්ධ හාමුදුර කියලා තියෙනවා. මොගලං හාමුදුරගෙන් අහනවා මොගලාන්න නම්ඹට මොකද හිතන කියලා මුොගලං හාමුදුර කියෙන භාගතුන් වහන්සේ විවේක සුවයෙන් වැඩවාසය කරන්න කැමති. එනම් මමයි සාරිපුත්තා හාමුරුවයි භික්ෂන්හසේ පරිහරණ කර නඕනේ කල්ලට මට හිතුණනි කියල කියේ. ගිතු වන්සේ කොට හගේ කර සාරිපුත්ත හම් දුරන්ගේ කාරණාවට වඩා මංගේකැයි කැනෙමේ මේ ධර්ම කාරණාවල් වල පිහතුනි පුදුමාකා රසයක් තියෙන්නේ ඒ ධරම්ම රසය කියන එක විඳින්න මෝන විඳිනකොට තමයි දැනෙන්නේ ඒ ධරම්ම රසය තුළ කොයි තරම් විශේෂ බවත්තියනවද කියලා ති දෙැම්මට මෙතර කියන්න ඕන කමතිබුණේ ඒඒ. විල්ලාවිදී බදුරජාන් වහන්සේ අර පිරිස වෙලියට දැම කෑ ගහපු නිසා එතකොට අපි පින්වතුම් කල්පනා කරලා බලන්න අද මහසෑය ළඟ සමහර කෙනෙක් කයිෙන් කෑගහන කොට ඇත්තටම භාගතුන් වහන්සේ වැඩ හිටියනන් ඔතන මොනවගේ ප්‍රතිචාරයක් දක්වයි දකට වහන්සේ කොයි විදිකට කටයුතු කරයිද එන අපි භාගතුන් වහන්සේ ළඟ ඉන්නේ භාගතු වහන්සේ පහදිනි විදියට නෙමී අපි බුදුරජාණන් වහන්සේ ළඟ ගාතා හඩකංවත් මගේ නං අදහස ශබ්ද කරනව කියලකයන්නේ හැම මොහොතකම අපි භාගතු වහසේ සතුටවැනි විදියට නවේ ජීවත්වෙෙන්නේ භාගතු වහසේ කැමැති විදියට නෙවේ ජීවත්වෙෙන්නේ භාගතුහසේ අසතුට වෙන විදියට අකමැති වනි විදිරිතම අපි ජීවත්වෙෙන්නේ එනිසාම නිහන් බබ රැක ගන්නව කියන එක නම් අපේ පෙන්ගතුන්ට විශේෂයම හිතන්න ඕන කාරණවා බදුරජාණන් වහන්සේ කැමතිවෙෙනි විදිට ඔබ බුදුරජාන් වහන්සේ සතුටු කරන විදිට නඟඉන්නේ කවදාවත් භාග්‍යතුන් වහන්සේ වැඩඉන්න තැන පින්හතුනි පුළුවන් තරන් නිහඬ බවරකින්න අත්‍යවශ්‍යම කාරණාවක් හැර වෙන කාරණාවකට කතාව යොමු කරන්න එපා නිහඬ වෙලායිඉන්න මං ඉදිරි දවසක දේශනා කරන්නම් එහෙම ශාවක පිරිසක් කොයි විද්‍යකට ද කටයුතුු කරයගෙන කාරණාව අතිශේම පිංවතුන ඒ කාරණාවල්නං විශේෂයි ම ඉස්සරහටේම දේශනාාවකොත් අපේ පින්වතුන් වෙනුවීම පවත් වන්න. මෙ නිහන්ඩ බව රැක ගන්නවා කියන එක බොහොම වටින කාරණාව. එකයි කොසොල් මහ රජතුමා පවා පැහැදිලා තිනේකට ටඩ අද අපි බුදුරජාන් වහන්ේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැන ඉන්න විදිය දැක්කම කවුරුවත් පහදින්නේ. අපි පහදි න්නේෙත්නේ ප්‍රඥාවන්තයෝ පහදිීන්නේෙත්න්නේ දෙවිවර ්‍රක්මෝ පහදිී ත්නෑ ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පහදින්නත්නේ අපි බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ භාග්‍යවතුන් වහන්සේ සතුටු කරවන්නනි පූජා පවත්වන්නේ මල් පූජා කරන්නේ සුවද පූජා කරන්නේ අපි භාගතු වහන්සේ සතුටු කරවන්න හැබැයි භාග්‍යවතුන් වහන්සේව සතුටු කරවන්නේ යන අපි අපිේ එතන ගීල හැසිරෙන්න්න භාගතු වහන්සේ සතුටු වෙන දියට නං අපට කොහෙෙන්ද භාගතුන් වහන්සේ සරණ නකු බිහතු කෑගහන පිරිස මෙහෙම බුදුරජාණන්සේ ල්ලවනවනං අපි බිංහතු කල්පනා කරලා බලන්න නුවනින්ම අපි භාගතුන් වහසේ වැඩඉන්න තැන කතා කරනක සුදුසද කියලා. එන කොසොල් මහරයිතුමා කියනවා ස්වාමිණින් මේ සාසනහේ මිනි මේ නිහන්ඩ බව කියනෙකට විශේෂ තැනක් තියෙනවා අන්න ඒක දැකලා මං ස්වාමිණි ඔබහන්සේගෙන් ලොකෝ පැහැදීමක් තියෙනවා. ඉළඟට කියනවා ස්වාමිනිි ත් කාරණාවක් තමයි ස්වාමිණි මේ ශාසනයහි මම දැක්කා බොහෝ දෙනෙ ඔබහන්සේ ළඟට එන වාද කරන්න බ්‍රාක්්මණයෝ ඉනවා ශ්‍රමණ පණ්ඩිතය වනවා දුෘහෝපතියෝ එනවා ස්වාමිණ විශාල පිරිසක් ඔබහන්සේ ළඟ එන වාද කරන්න එනකොට එන්නේ කොහුමද ප්‍රශ්නයක් හදනවා එය ප්‍රශ්නයක් හදාගන්නවා හදාගෙන ඒ ප්‍රශ්නය අරගෙන නෝ බුදුරජන් වහසළඟට දම වාද කරන්න එන එන්න හෙමයි. භාගතුන් වහන්සේ පරත් දන්නේ නෙන්නේ. තියාවෙන් පස්සෙද ඊළඟට ඔුන් කරන්නේ දැන් භාග්‍යවතුන් වහන්සේ දෙනවයි කෙලි හිතාගෙනන උත්තරත් හඩගෙනවා. දන්න මේ ප්‍රශ්නට මේ වගේ උත්තර දෙකෙන් කත්තමයි දෙන්න ඕන කඔවු එක්කො නෑ වගේවා එතකොට දැන් මේ අහන ප්‍රශ්නයට භාගතුන් වහන්ේ ඕකිවුවොත්? ඒකට විරුද්ධ ප්‍ර්න අහදනවා. ඊළඟට ඒ අහන ප්‍රශ්නට භාග්‍යතුන් වහන්සේ නැකිවූත් ඒකට විරුද්ධෝ තව ප්‍රශ්නයක් හනවා. තොටට මුලින් අහන ප්‍රශ්නෙට්ට දෙන පිළිතුරට දෙවනිට අහන ප්‍රශ්නයටට දෙන පිළිතුර ගැලපින්න ඇති වෙනවා එතකොට පරාද වෙනවා. දැන් මේ භාග්‍යතුන් වහන්සේ එත්තික වාද කරනයි ඉන්න යාංගෙහිම හිතාගෙන. ති එහෙම ආවයිම් පස්සිදී බුදුරජාණන් වහන්සේ ළඟ ඒ පිරිස ප්‍රශ්නහනවා දැන් එන්නේ ප්‍රශ්න හදාගැෙන ඒවට උත්තර හදාගෙන පරත්දන්නන. නමුත් ඔවුන්ගහන පල්ලවෙනි ප්‍රශ්නටම භාග්‍යරතුන් වහන්සේ දෙන පලවෙනි උත්තරින් අර ඔවුන් ගෙනපු සියලුම්ඹ ප්‍රශ්නැටිකාකුළොව ගන්නවල්. ආය ඔෝුන්ට ප්‍රශ්ණහ ඉඩතියන්නේෙනෙ. තවසක්ේ බුදුරජාන්හන්සේගේ බුදුරජාණන්සේ වැඩේන කාලේ සච්චක කියලි හිටිය මේ අන්න තීර්තකේ. නිගට නාදපුොත්‍රෙ විශාලාවෙතම වාසයකරී සච්චක කියන දෙමවපියන්ගෙන් වාද පන්සියක් ඉගෙනගත්තු කෙනෙ වාද කරන කරම පන්සියක් ඉගෙන ගෙන තියෙනවා තිෙමේ විශාලාවේ ඔහු වාද කරනකොට ඔහු උදම් මනනවා මම දන්න තරම් දන්න කෙනෙක් මේ ලෝක නෑ මාත්‍යක වාද කරලා දිනන්න සමර්ථයකුත් නෑ මම තමයි දන්නේ මම තරම් දන්න කෙනෙක් නෑ. යමෙක් මාර්ත්‍යක බාදකරොත් ඔහුගේ කිහිලිවලින් ශරීරයෙන් හැම පැත්තකෙම දහඩිය දමනවා. කෙලදැන් ඔහු මේ සම්මා සම්බුදු කෙනෙක් වගේ තමයි ඕ කතා කර. දවසක් මේ සච්චකට හම්බෙටම අස්සජි හාමුදුරුව. අපි අසජී මහරතන්න්නන්ස ොුණ ගනවා. අසි මහරතන්ස අම්බච්ච වෙලාව යහනවා ස්වාමීිණය ඔබ වහන්සේගේ ශස්තෘවරයා, ඔබහන්සේලාව මොනව කියවලද හික්මොන්න කියලා. තියලාවෙ කියනවාම රූපන් භික්කවේ අනිච්චං, වේදනා අනිච්චා, සං්ඥානිච්චා, රූපන්නත් රූපන් භික්කවේ යනත්තා, වේදනානත්තා ඔහොම කියල තම හික්මුවන්නි කළ කියනවා. ඉරේ වෙලාවෙදී සච්චක කියනවා අනේ ස්වාමීනිි නොවැසීයුත්තක් කහන්න ලැබුණ. ස්වාමීණි ඔබහන්සේ ගිලාගව ශාස්තෘූුවරයා බැරි වෙලාවක්කත් මට කොයි වෙලාවකාරි හමුවුණොත්. හරියට දිගලොම් තියනෙ එළුවෙක්ගේ ඒ ලෝමවලින් අල්ලල පොළොවෙ ගහනු වගේ. මම ඔයි දෘෂ්ටිය පොළොේ ගහගනවකිවා. සුරාපානය කරන පිරිසක් සුරාපානය කරන්න කලින් ප්‍රද්ධක් කෙලෙනවා පැදුරක් කලෙනවා. ඒක උඩ වාඩි වෙලා සුරාපැන්තියාගෙන තම සුරාපානය කරන්නේ නැගෙට ලයනකොට එක කොන එකකින් අල්ලලා අර. එල්ලපු පැදුර ගසනවා ඔබ වහන්සගේ ශාස්තෘවරයා ශ්‍රමණ බවත් ගෞතමයෝ මටකව දර දවසක මුණ ගැවුණොත් ඔය මිත්‍යා දුෂ්ටිම මුදවනවා හරියට අන්නර කලාලයක් කොනකින් අල්ලල ගසන වගේ ම දෘෂ්ටි ගලවලදානවකිවා කියලදැන් සච්චක සදිි හාමුදුරන්ට අභියෝග කර ද සච්චක යන භාගතු වහන්ේ මේ මිත්‍යා දුෘෂ්ටියක එක මං මුදවල ගන්නවා ඉන්නකට දසක් බදුරජාන්ේ මොුණ ගහෙනවාම සච්චකට සච්චකට මොන ගැෙන අවස්ථාවක් ලැබුණ ලෙබිච්ච වෙලාවී බුදුරජාණන් වහන්සේ වැඩිීන තැනට යනවා යන්න නිකන්නෙමී සච්චකත්යෙක ඉන්නවා ලිච්චවී කුමාරුවරු පන්සේදනිඒ සච්චකට දායකයෝ දෙමි පන්සී දෙනත් එක තමයි භාගතු වහන්සේ මොුණ ගැහෙනියන් කියල යන්නේ අද ශ්‍රණ බවත් ෞතමියෝ එකමං වාද කරනවා නුඹල ඉන්න එක බලන්න නොඹට ටාවොත් බලා ගන්න පුළුවන් අද ශ්‍රමණ බවත් ගෞතමෝ ගැහෙමින් දහඩිය දමනදී කියලා දැන් අභියෝග කරල තම යන්නේ භාගිතුන් වහන්සේ වැඩින තැනට සච්චක ගිහිල්ලා වාඩි වෙලා සච්චක භාගිත වහන්සේකින් අනෝ ප්‍රශ්ණය ස්වාමිනිිමට ප්‍රශ්නයක් අහ අවසරද කියලා අහන්න කියනවා ඉතිං ඉස්සර් වෙලා මහනවා ස්වාමීණී ඔබ වහන්සේ ඔබ වහන්සේගේ මේ ශාවකයන්ව මොනව කියවලද හික්මන්න කියලා. ඒක සච්චකහන්න හේතුව තමයි බැරිවෙලාවක්ක දැ මේවෙලාවේ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර අ කලින් අස්සදීම හරහතන් වහන්සේ දීප පිළිතුරට වඩා වෙෙනස් වුනොත් චෝදනාවක් කරන්න හිතුවා ්‍රණබවත් ගෞතුමියෝ එකක් කියන්නේ ශ්‍රමණ බවත් ගෞතුමයන්ගේ ශ්‍රාවකයෝ එකක් කියන්න කියලා චෝදනාවක් කරන තම හිමැහොවයි නමුත් භාග්‍යෝතුන් වහන්සේ අස්සජී මහරාතන් වහන්සේ කියපුොම කාරණාව කියනවා සච්චක මම ශ්‍රාවකය හික්මවාන්නේ රූපම් භික්කවය අනිච්චං වේදනා අනිච්චා සංඥානිච්චා යනාදී වශයෙන් කියලතම කිවී. තොට ඒවිලාවී සච්චක භාගතුන් වහන්සට මිනිමහීමම කියනවා පින්වත් ගෝතමයන් වහසේ උපමාවක්ටනවා යම්කිසි බීජයක් මේ පොලොවේ බි පැළකරනකොට ගස් හැදෙනවා වැල් හැදෙනවා එතුට පොලොව ඇසුරු කරගෙන තමයි වැඩෙන්නේ. කවුරු හරි කනෙක් කර්මාන්ත ශාලාවක් හැදුවෝ මේ පොලොව උඩ තමයි කර්මාන්තති ශාලාව හඩන්නේ දැ පොලොව නෑ කියල කියන්න බෑ. භාගිත වනන්සේකෙන් රූපය අනිත්‍යය කියලනි අනිත්‍යයකෙන ස්තීරණය භාගත වන්සක රූපය අනාත්මයි රූපය අයිතිනේ නමුත් සච්චක කියනවා දැම මිත්‍යා දුෂ්ටන කියන සච්ක කියනවා යම්කිසි බීජයක් පොළොවේ වෙපරුවොත් එතොට පොළොව තියෙන නිසානේ ගහ හැදින්නේ පොළොුවනත්තැන් ගහ හැන පින් පව රැස්වනි විද්‍යයක්ක් නෑ ආයමත් බුදුරජන් වහන්ස නැවතත් අහනවා තුළ භාගිතුන් වහන්සේ තුන් වතාවක් මේක ගිවිස්සවගන්නවා. පොරුන්දු කරවගන්නවා සච්චක නොබෙ හෙම මද කියන්නේ ඕහ කියනවා වෙනස් කර නෑ කියනවා. කොසොල් මහා රජතුමාට තමයි මේ කොසොල් දනව අයිති. තුොළ කොසොල් අයිතුමාට මේ කොසොල් රටයිති නිසා මේ කාසකෝසල රටයිති නිසා රජතුමාට පොළුවන් මිනිසු මරලදාන කැමතින. රජතුමාට පුළුවන් මනිසුන්ම රටිං එලවලදාන්න රජතුමාට පුළුවන් මිනිසුහ දුප්පත් කරවන්න මිනිසුන්ගේ ධනය රජුටයිති කරගන්න පුළුවන් රජතෝන්නං කෙනෙක මරන්න පුළුවන් රජටෝනන් කෙනෙක් රටං එලවල දාන්න පුළුවන් මකාරණවල් සච්චකත්යක කතාකර කරම භාගතනන්සි කරන්න ඉතින් භාගතනන් යහන සච්චක හෙමනේද එම පුුවන් දෙ කියෙලාහන අඉති ොට ොසල් රයිතුමාට පුළුවන් ොසල් රාජ්‍යයේ තමන්ට ඕනු ඉදිරි පාලනය කරන්න. වෙනස් කරන්ඩ මිනිසුද්දඩුවන් කරන්ඩ ඕන දෙයක් රජුට කරන්න පුළුවන් මොද රටයි රටයිති රජුට නිසා. තු සච්චක කියනව රූපිය තමන්ගේ කියලා. එනම් සච්චකින් හනවා රූපිය තමන්ගෙනං එනං තමන්ට පුළුවන් වෙන්න ඕන නේද තමන්ගේ නියෝගි අනුව තමන් කැමැති වෙනනි විදිට තමන්ගේ රූපිය පාලනය කරන්න ඔන්න සච්චක ඒවිලාව්‍යආහාල්ස්ථාවට පත් වනා. භාග්‍යොතුන් වහන්සේගේ මේ ප්‍රශ්නයහවුමේ සච්චකට උබතෝ කෝටික ප්‍රශ්නයක් වුණනාමික. කොයි වගේ පිළිතුරක් දෙන්න ඕනද දෙන්න පිළිතුරක් දැන් ඉන්්‍යමනේ මොකද ඕකිව්වොත් එතකොට තැන් ලිච්චවී කුමාරු කෙින් අත්තිශේම ලස්සන්න ශරීරය ඇතිබිච්චි පිරිසා. ලිච්චවී කුමාරවරු අනිවාරය මහනව නැගෙටලා එනං ආචාරණී රූපය තමන්ට ඕනු විදට පාලනය කරන පුළුවන්නන් ඇයියොයි විරූපී ශරීරයක් තියාගෙනන්නේ අපි වගේ ලස්සන ශරීරයක් හදාගන්නකු කියලා කියනවා. තුො තමන්ගේ ශ්‍රාවකයන්ගෙම දැන් තමන්ට නින්දාවකට ලක්වෙන්න ඕන කාරණාවක් කියලා. ඉරේ වෙලා විදී සච්චක නිහඬ වනාා. දෙමිනිවතාවත් භාගත වහන්සේ යනවා. සච්චක මොකදනුබී පිළිතුර රූපියය තමන්ගෙනං මන්ට ඕන විදිර මේක පාලනය කරන පුළුවන් නේද කියලහනවා. තමන්ග නම් ඒවිලාවිත් නිහඬවුනාා. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමත් තුන් වතාවක් ප්‍රශ්න කළොත් එත් තුංවෙනි වතාව නගන ප්‍රශ්ණයට පිළිතුරන්න දුන්නොත් ඔහුට වෙෙ ලොකුහානිය ඒක භාග්‍යතුන් වහන්සේට දහම් දේශනාවට ආරාධනා කරද්දි සහම්පති මහාබ්‍රක්් මරාජයා ශක්‍රදවී පොරුන්දු වෙනවා ඔබ වහන්සේ ධර්මචක්‍රය පතුරුවන්න අපි ආඥා චක්‍රය පතුරුුවන්න ශක්‍රදිවි පොරුන්දු වෙනවා උකද යම්කිසි කෙනෙක් භාගතුන් වහන්සේගේ අන්න ටකීකුරුුවෙනවනං ඒ කෙනාව කීකරු කරවන්න ශක්‍රදිවී පොරුන්දු වෙනවා තියනිසා ශක්‍රදිව දැගේ වෙලාවී සච්චක ලවා උත්තරේ ගන්නවඕන නිසා රලු යක්ෂවේෂයක් මබාගෙන වජරායුධය සච්චකගේ හිස්සට තියලා ක්‍රදිවියව බලාගෙන ඉන්නවා ඒ රූපිය දෙකපු ඒ ශරීරය දෙකපු යාවිධය දෙකපු සච්චකට මුළු ශරීරය මරත්තලා ලේ දහඩිය ගලනු පටන්ගත්තා. එවිලාවිදී සච්චක බියෙන් ගැහෙමින් භාග්‍යතුන් වහන්සේට උත්තර දෙනවා. භාගිතුන්සේ අහනවා සච්චක රූපිය තමන්ගෙද. රූපියය මෙහෙම පවතිීවා මෙසේ නොවේවා ඉගැන රූපියයේ විරූපී නොවේවා රූපියය ලස්සන වේවා කියලා එහෙමයි හිතලුවොත් ඒ ඒ විදිර කරන්න පුළුවන්ද කියලහනවා. සච්චක කිය නො බෑසාමි. එහම කරන්න බෑ. භාගතනන්සේ ආයිමත් අහනවා. දැන් භාගත වන්සේ වෙලාව කියනවා සච්චක කල්පනා කරල බලන්න කල්පනාවෙන් උත්තර දෙන්න නුම මුලින්කපෙ එකයි ඩැංකුපෙකයි සැස දෙෙන්නේ. ආයිමත් අහනවා, වේදනාව තමන්ගෙනං මේ වේදනාව මෙසේවේවා එකැන්නේ මට සැප සහිත වේදනාවක් වේවා දුක් සහිත වේදනා නොවේවා මෙන්න මේ විදියට අපිට පුළුවන් දහනවා අපේ වේදනාව අපට ඕනු ඉදිරි පාලනය කරණ ගන්න වේදනාව අපේ නං. බැෑ කියල කියනවා. ඔය විදිට සංඥාවට සංස්කාරයට විඤ්ඥාණයට මෙහැම්ම කාරණාවකටම භාගතු වහසේ ප්‍රශ්හනවා තිගෙ වෙලා විදී. ්‍රතිවිරුද්ධ උත්තර තමයි සච්චක භාගතු වහන්සේද දදුන්නේ තිය මොහොතිදී බුදුරජාණන් වහන්සේ සච්චක අතරම මේ වාදය මේ විදිරි වුණා අන්තිබට භාගතුන් වහන්සේ සච්චකට කියනවා සච්චක මේ ජනයා මැද මාත්‍යක නුම වාදකරන්නනාවේ මගේ ශරීරෙන් දහඩිය දම්වනවා කියලා නම තුන් වහන්සේ සිවර කුණ මදක් පහල්ට කල්ල පෙන්නෙනවා එකද දාඩිය බිඳුවක් නැති බව ත් සච්චකගේ මුළු ශරීරයම ජලකඳැකතෙමුණ වගේ ශරීරයම දහඩියෙන් තෙමිලා. එවිලායි බුදුරජන් වහන්සේ ඉදිරයේ සච්චක පැරදුනා. සච්චකන්තිමටම භාගිතු වහසේට පාපෝච්චාරණයක් කරනවා ස්වාමීනී ඔබ වහන්සේතෙක්ක වාදටාපු මමොම වැරදිකාරී. එක හරියට මදකිපිත්් චැතෙක්කෙක්ක ගැටෙන්න සුදුසුනෑ වගේ මදකිපිච් චඇතෙක්ක එකක ගැටිච්ච කෙනෙකොට යහපතක් වුණේ නෑ වගේ ගෝර විස සහිත සරපේකක ගැටිච්ච කෙනෙකුට කවදාවත් යහපතක්කුණේ නෑ වගේ ඔබ වහන්සේත්ක ගැටිච්චගෙනෙකොට යහපතක් නෑ වෙන්නේ නෑ. කියලා භාගතු වහන්සේදිරයේ සච්චක පරා දෙවෙනවා ඔයි වගේ පිගතුන කොයි තරම් බුදුරජාණන් වහන්සේත්තක වාද කරන්නාවද. එක භාගතුන් වහන්සේ අපි නමස්කාර් කරලම කියනවන එක අපි කියනවනේ භාගතුන් වහන්සේට භාග්‍යොතුන් වහන්සගේ ඥානයට අභියෝග කරන මේ ලෝකෙ කාටවත් බෑ. අනිල්ල ජෝවා අ සංකෝබෝ, යතා කාසෝ අසංකියෝ තතේව ඥානං බුද්ධස්ස කෝ දිස්්වා නප් පසීදති. අනිල ජෝවා සංකෝබෝ මෙ මහා සාගරයේ මේලෝකෙ කළබන්න සමර්ථ කෙනෙක් නෑ. යතා කාසෝ අසංකියෝ. මෙ අහස ගිනිතියල විනාශ කරන පුළුවන් කෙනෙක් මේල්ලෝක නෑ. හතේව ඥානං බුද්දස්ස ඔබත් මමත් සරණ ගියපු ඒ භාග්‍යවතුන් වහන්සේ ඥානයත් ඒ විදියමම තමයි මහාසාගරයේ කළබන්න බෑවගේ අහස ගිනිතියල විනාශ කරන්න බෑවගේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේත එක්ක භාග්‍යවතුන් වහන්සගේ ඥාන ඇත අභියෝග කරන සමර්ථෙක් මේ විශ්වධහතුය කොහෙවන්නේ එක තමයි භාග්‍යතුන් වහන්සේ තුළ තියෙන සැබෑ අථාර්ථය එක අපි අවබෝධ කර ගණ්ඩඕන සච්චක ඩොයිටක තේරච්චනය තිරිසා තමයි සච්චක ඇවිල්ල භාගතු වහන්සේ්‍යෙ කොහු වාද කලින් නොම සච්චකන්තවටව තේරුම් කරගත්තන තමන්ට විච්චහානය කොයි වගේද කියලා හැබැ සච්චක බුදුන්සරණගේ ශ්‍රාවකයක් වුණා ඒ සච්චකනේ පසුකාලයේ අපේ ලංකාවේ කාල බුදරක් තිය නමින් පින්ගවතුන අරහත් පල ලැබේ ම මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේ එක්ක වාදකරන්නේන කවුරුවත් දිනින්නේ එස්සිියල්ල ඉස්සිියල්ලෝම භාග්‍යවතුන් වහන්සේඉද්‍රීයටයි. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සට තියනෙ සරුවක්්‍යතා ඥානය ඒ ඥානය ටබියෝග කරන්න මේල්ලෝක කාටවත්බෑ. එක තමයි සැබ අථාර්ථය. තිං බුදුරජාණන් වහන්සේ කෙරෙහි රජතුමා පහදින්න තවත් එක හේතුව කොන්නෝක උබහන්සේගේ ළඟටේන වාදකරන්නේ න අය අන්තිපට ඔබහන්සගේ සාරණ යනවා අභිකන්තම් බෝගෝතම, අභික්කන්තම් බෝගෝතම සේයතා අපපි බෝගෝතම නික්කුදජිතංවාාව කොද්ජයිය අන්තිමට එහෙමන කියන්නේ අද පටන්මම ඔබ වහන්සගේ සාරණයන ්‍රාවකෙක් විමීකෙල් තමයි භාගතුන් වහන්සගේ සාරණයන්නේ එමිනිමරිකාත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි රජුගේ හිතේ පැහැදීමක් ඇතිකරවන තවත් විශේෂ කාරණාව. තින් තවත් කාරණ කීපයක් මේක සාකච්ඡා කරන්න තියනෙනවා ජාදට කාලවෙේලා අවසංවෙලා තියෙන නිසා අපි මේ දේශනාව නිමාවට පත් කරනවා ති මංඟ මුලින් දක්කොප කාරණාවත් නැවත නැවතත් මතක් කරනවා. බුදුරජාණන් වහන්සගේ ධරමය හරියට ඉගෙන ගන්නකොට අපට භාගතු වහන්සේ කෞුද කියන එක මනාකොට අවබෝධ කරගන්න පුළුවන්. භාග්‍යයතුන් වහන්සේ අපට මේ අනුමාන ඥානයකින් දකින්න පුළුවන් රජුත්ම අනුමානයන්නේ දෙදකළ තියෙන්නේ. අපට දකින්න පුළුවන් ඒ එක. ති එහිම අවබෝධ කරගත්තු කෙනෙත් තමයි මේ කොසල් හරයිතුමා කියන්නේ. එනං ඒ බුදුරජාණන් වහන්සේගේ සරණයන ශ්‍රාවකයෝනන් ඔබත් මමත් අපිත් ඒ භාග්‍යතුන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ කකිරරිහෝවගේ ්‍රද්ධාවක් ඇති කර ගණ්ඩෝන. තයද කියපු කාරණාවලුත් විශේෂයම සැලකිල්ලට අරගෙන පිවතුන් අර මුලින් දක්කපු කාරණාව විශේෂයම මංහිතනා සැලකිල්ලට ගන්නවනන් වටිනම කියලා. මෙ නිහන්ඩ බව රැක ගන්නව කියන කාරණාව. එක බොහෝ කරුණු කියන්න වටින කරුණක් වදද කාලේ බොහෝ තැංවල නැති තාමු දුරුවල කාරණාවක් නිසා. එන්සයි කාරණා පිළිබඳ අවධානී යොමු කරලා පුන් පොහෝ දවසක සමහරලට මේ ොහොත වෙනකොටත් හර කෙනෙක් බුදුරජන් වහන්සේල් ළඟ කෑග හ ඇති අධිෂ්ඨාන කරගන්ඩ තමන්ගේ හිතේ අධිෂ්ඨානයක් ඇති කරගණ්ඩ මම භාගතු වහස සතුටි නිවිදිට භාගතු හසල් ලඟ ඉන්නවා භාගතු වනහස කැමතිවනි ශ්‍රාවක කැටිටමං භාගතු හසේල් ඟ ඉන්න කියලා ආං එහෙම භාගතුන් අහස්සේගේ ළඟ ඔබ හැසිරෙන්න මංහිතනක මෙවන් දවසහදිිෂ්ඨාන කරගන්න එක තාම වටින කාරණවා එනිසා මේ රණාවල් පිළිම දවදානයමු කරලා ඔබත් සැබෑවටම බුදුන්සරණ ගියපු ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න එෙමන අපි ලබන සතතිී තතිරී කාරණනාටික අපි සාකච්ඡා කරමු කොසුල් මහරයිතුමා තවමුණන මොනුව වගේ කාරණාවල් දකළලද බුදුරජාන් වහන්සේකිරේ පැහැදිලයින්න කියලා ඒ කාරණාවලුත් ඇතරම හරිම වටින කාරණාවල් අපි ලබන සතියේ කාරණනාටික සාකච්චා කරමු එමන අද දවසේ මේ උතුම්ම සද්ධර්රම දේශනාවේ දායකත්වය දරන පිංගතුන්ට අපඒ පින් අනමෝදන් කරනවා විශේෂයෙන්ම අද දායකත්වය දරන්නේ ගනේමුල්ල නැදුනේ පදිංචි ප්‍රදීපා වීරරත්න මහත්මියඒ බහරයාව සහ දියනයන් දෙපල ඇතුළ පින්වන්ත පිරිස විශේෂයෙන්ම බලාපොරොත් වෙනවා ගනමුල්ල විසූ විපුුල් හේරත්පියාණන්ට අවුරුදු පනස්සය කාවිවිින්දනය කරලා මියපරලෝ ගියපු එතුමාට පින් දෙන්න සසර පහකට පෙරමිය ගේතුමාට මීපිං අනුමෝදන් වේවා සසඳ වසනාතුරු අකල් මරණයක්කට පත් නොවේවා නිවන්දකෙන ජාති දක්වාම පරම මනුශෞෂම බුක්තිවිඳින්නට එතුමාට මීපිං අනුමෝදන් වේවා නිවන්දකිෙනෙ ජාති දක්වාම කිසිදු ආකාරේ ලෙඩක්දුකක් කරදරයක් ඇතිි නොවේවා බක්කුල මහරහතන් වහන්සේට වගේ නිරෝගී සුවයම ලැබේවා නිවන් ජකිනි ජාසි දක්වාම සත්පුරුෂ කල්්‍යයාානමිත නැසුරම ලැබේවා ධරමී මඇසුරු කරන්න ලැබේවා සම්මාධත්තිික ජීවිතම ලැබේවා අවසානේ එතුමා ප්‍රාර්ථනා කරපු බෝධියකින් උතුම් චතුරාර සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින්න පාරමී ධර්මයක්ම වේවායි සාධූ කියාපි ප්‍රාර්ථනා කරමු එවගේම මිට පෙරමිය පරලෝගියපු කරුණාදාස හේරත් ස්ෝමාාවතය රත්නා එක කෙනෙමේ මාපිය දෙපලටත් එවගේම ප්‍රේමදාස වීරත්න කමලා වීරත්න කියන මාපිය දෙපළටත් ලක්ෂමන් අනුරුද්ධ ඥාතිවරය ඇතුළු සියලු ඥාතිවර්ගයාටත් දෙමසක ටිහතදී මියපරලෝ ගියපු මංගල හේරත් ඥාතිවරයාටත් පිං පෙත් අනමෝදැන් කරන බලාපොරොත්තු වෙනවා. ති ඒ හැමදිනාටම මේ සියලු පින් අනමෝදන් වේවා. ඒ හැමදිනාගේම භවගාමී ජීවිතය සුව පත්තේවා, ්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාය සති ධර්මිය අවබෝධ වේවායි අපි සාධෝ කියා පින් අනුමෝදැන් කරමු රැස් කරගතු සියලු පිං එහැම දෙනාට මනුමෝදැන් කරනවායි භාරියාවට දරුවන් දෙපලට තුනුරුවන්ගේ ආශිරුවාදිය ලැබේවා දරුවන් දෙපළ කරගෙනියන්ඩු ලබන සලු යහපත් කටුතු ස්වර ප්‍රකාරයම සාර්ථකමක් පේවා කායික සුවපත් භාාවය මානසික සුවපත්භාාවයඔුන්ට ලබේවා එ වගේම රැස්කරගත්තු සියලුපුන්නෙ ධර්මියෝ නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමානදි කාර්තුමන්ටත් කායමන්ලේ පින්හත් හැම දෙනාටමත් මේ සීලු කුසල් අනු අඩුවක් නැතු අනුමෝදැන් වේවා ඔවුන්ටත් ඔබාපහැම දෙනාටමත් කෙටිම කාල්ලයකින් පහසුම ආකාරීෙන් සුකසාහගත ප්‍රතිපදවිං උතුම් චතුරාර සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංසධර්මය පාරමී ධර්මයක්ම වේවායි. සාධූ සාධ සාධූ කියාපි ප්‍රාර්ථනා කරගමු ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගාම හිද්දිකා පුඥන්තඟනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං